පිටකර හුස්ම ඇතුළට ගන්න කලින් මම මෙරිලා යන්න පුළුවන්. තෙරුවන් සරණයි පින්නතුනි. දැන් ඔබ අප සීලු දෙනාම දන්නවා, ඔබ අප සීලු දෙනාටම මේ උතුම් වූ ධර්මය කියලා දෙන්නේ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. එතකොට ඔබ අප සීලු දෙනාම දැන් බොහෝ කාලයක් ධර්මය ශ්‍රවණය කරනවා, ධර්මය අනුගමනය කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් නොයෙකුත් දුක් පීඩා ඇති වෙන වෙලාවල් තියෙනවා අපගේ ජීවිතේ. නොයෙකුත් කනගාටු වීම, ශෝකය ඇතිවීම ඔබ අප සීලු දෙනාගේ ජීවිතවල කලින් කලට එවැනි සිද්ධි ඉස්මතු වෙලා එනවා. එතකොට යම් කිසි කනගාටුවක්, ශෝකයක්, දුකක්, පීඩාවක් ඇති වුණාම අපිට හිතෙන්නේ කොහොමද? යම් කිසි දුකක්, කනගාටුවක්, ශෝකයක්, පීඩාවක් ඇති වුණාම අපිට හිතෙන්නේ කොහොමද? මේ දුක වෙන කෙනෙක් කරා කියන ස්වභාවයෙන් තමයි අපිට හැඟෙන්නේ නේද? මේ දුක අරයාගේ අර කටයුත්ත නිසා, මේ රජයේ දෝෂයක් නිසා, නැත්තම් වෙන යම් කෙනෙක්ගේ දෝෂයක් නිසා, නැත්තම් කාලගුණික දේශගුණික විපර්යාස නිසා කියන ස්වභාවයන් තමයි අපිට එකපාරටම ඉස්මතු වෙලා පේන්නේ. එතකොට ඒක ඇත්තද? ඒක සත්‍යද? ඒක සත්‍ය වගේ පෙවුනට ඒක ඇත්ත නෙමේ. දැන් අපිට දුක් ඇති වෙන්න, කනගාටු ඇති වෙන්න, ශෝක ඇති වෙන්න හේතුව මොකද්ද? අපේ හිතාසේ තියෙන ආසාව. එතකොට ඔබ දන්නවා ආසාව දුරු කර කෙනෙක්ට රජේ එයා තින්නේ මේ කලබරකාරී කැළඹුණු ලෝකෙමයි. දේශගුණික කාලගුණික විපර්යාසට ඒ රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් මුහුණ දෙන්නේ දුන්වහන්සේ. උන්වහන්සේ මුහුණ දෙනවා. එතකොට උන්වහන්සේට ඉරිසියා කරන අය, නොයෙකුත් තාඩන පීඩන කරන අය උන්වහන්සේ අරහත් වුණා කියලා නැති වෙනවද? ඒව නැති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් නැති වුණේ නැහැ. එතකොට නොයෙකුත් දේශගුණික කාලගුණික විපර්යාස, වෙන අයගේ තාඩන පීඩන ඒවා අරහත් වුණා කියලා ඒවා නැති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මොකක්ද නැති උන්වහන්සේ? දුකක් නැහැ උන්වහන්සේට. ශෝකයක් ඇති වෙන්නේ නැහැ. කැළඹීමක් ඇති වෙන්නේ නැහැ. සංසිඳීමෙන් උන්වහන්සේ වාසය කරනවා. ඒ කිසි දෙයකට උන්වහන්සේ කිසි දුක් පීඩාවක් ඇති නොවි උන්වහන්සේ නිවුනසිතින් වාසය කරනවා. ඒකට හේතුව මොකද? උන්වහන්සේ නිවුනසිතින් වාසය කරන්නත් අපි කැළඹිලා දුකින් ශෝකයෙන් ඉන්නත් හේතුව මොකද්ද? එතකොට උන්වහන්සේගේ හිතේ තණ්හාව නැහැ, ආසාව නැහැ. ඒ නිසා උන්වහන්සේට දුකක්, ශෝකයක්, පීඩාවක් නැහැ. කි මොන සිද්ධිය ඉස්මතු වෙලා ආවත් උන්වහන්සේ පීඩාවටපත් වෙන්නේ නැහැ. චිත්ත පීඩා නැහැ උන්වහන්සේට. නමුත් අපිට ගොඩාක් එක දිගට වැස්සොත් ඒත් පීඩා ඇති වෙනවා. නොයෙකුත් කෙනෙහිලිකම්, නොයෙකුත් කලකෝලාල, ඉරිසියාවට ලක්වීම, නොයෙකුත් දේවල්ට අපේ ජීවිත ලක් වෙනවනේ. නමුත් අපිට මොකද වෙන්නේ? ඒ වගේ සිද්ධියක් ඉස්මතු වුණ ගමන් අපිට පීඩා වෙනවා, ශෝකය එනවා, දුක එනවා, කනස්සල්ල එනවා, සංසිඳීම නැති වෙලා වාසය කරන ස්වභාවයේ උපදිනවා. එතකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. මේ මගේ හිතේ තියෙන ආසාවින්නේ මම මේ කැළඹුණේ, පීඩාවටපත් වුණේ, දුක ඇති වුණේ, ශෝකය ඇති වුණේ කියන අපිට ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? අපේ හිත කිලිටි. කිලිටි නිසා අපිට ඒක තේරුම් ගැනීමේ හැකියාව නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මේ වෙන සිද්ධිය, අභ්‍යන්තරයේ වෙන සිද්ධිය අවබෝධ කරගෙන ඔබ අප සීලු දෙනාට කියලා දුන්නා. ඉතින් ඒ දේ පිළිගන්නවා නම් යම් කෙනෙක්, එයා තමයි සද්ධානුසාරී කෙනා. භාග්‍යතුන් වහන්සේගේ වචනේ ඒ විදිහටම පිළිගන්නවා නම් එයා සද්ධානුසාරී කෙනා. ඒ භාග්‍යතුන් වහන්සේ කියලා දීපු දේ පිළි අරගෙන ඒක පිළිපදිනවා නම් එයා ධම්මානුසාරී. එතකොට පින්නතුනේ, දක්ෂ කෙනෙක්ට
ඉක්මනින්ම මේ භාගතුනාසගේ වචනය පිළිගැනීමේ හැකියාව තියෙනවා. ඇයි භාගතුනාසගේ අවබෝධය ඉතාම පිරිසුඳුයි, නිරවුල්. අපේ හිතාස තියෙන අවුල් ඔක්කොම නිවැරදි කරලා ලිහලා දෙනවා බුදුරජාන් වහන්සේ. ඒ නිසා තමා අපි ඒ භාගතුන් වහන්සේගේ වචනේ උපුටා දක්වන්නේ. ඇයි ඒ? දුකෙන් නිදහස් වුණේ බුදුරජාණන් වහන්සේ. දුකෙන් නිදහස් වෙන මාර්ගය දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ භාගතුන් වහන්සේගේ උපකාරය නිසා තමා අදටත් නොනැසි පවතින්නේ. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දිවි දෙවෙනි කරගෙන ඒ ධර්මය ආරක්ෂා කරගෙන ආපු නිසා තමා අපිට අද මේ මොහොතේ මේ ධර්මය කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අපි ඒ භාගතුන් වහන්සේගේ වචනේම උපුටා දක්වන්නේ නිරන්තරයෙන්. එතකොට ඒ ධර්මය සුපිරිසුඳුයි, පිරිසුඳුයි, කිලිටි වෙලා නැහැ කිසි දෙයකින්. මතවාද වලින් කිලිටි වෙලා නැහැ. භාගතුන් වහන්සේගේ ධර්මය පිරිසුඳුයි. ඒ පිරිසුඳු ධර්මය අහන කෙනාට දුක් පීඩා රහිත කෙනෙක් වීමේ වාග්ය උපදිනවා අනාගතේ. ඉතින් පින්නතුනි, මම මේ දුක් පීඩා ගැන ඔබට සිහිපත් කළේ භාගතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් සිහිපත් කරන්න. මේ දේශනාවේ නම විසාකා සූත්‍රය. විසාකා මහ උපාසිකාවගේ නමින් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව කරන කාලේ අපගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ මිගාර මාතු ප්‍රාසාදයේ, සැවැත්නුවර මිගාර මාතු ප්‍රාසාදයේ. ඉතින් දවසක් මේ දහවල් කාලේ විසාකා මහ උපාසිකාව කොණ්ඩෙත් තෙමාගෙන, ඇඳුනුත් තෙමාගෙන බුදුරජාණන් වහන්සේ බැහැදකින්න පැමිණිලා භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. භාගතුන් වහන්සේ අසා සිටිනවා, පින්වත් උපාසිකාවනි, මේ දහවල් කාලේ කොණ්ඩෙත් තෙමාගෙන වස්ත්‍රත් තෙමාගෙන කොහේ ඉඳලා එන ගමන්ද? ස්වාමිනී, භාගතුන් වහන්ස මගේ ප්‍රියමනාප මිනිබිරියක් කලුරිය කරා. මගේ ප්‍රියමනාප, මම ආස කරන, මං ආදරය කරන මිනිපිරියක් කලුරිය කරා ස්වාමිනී, එහේ ඉඳන් එන ගමන්. පින්වත් උපාසිකාවනි, මේ සැවැත්නුවර බොහෝ මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඒ මිනිස්සුන්ට දරුමල්ලෝ ඉන්නවා, පුංචි දරුවෝ ඉන්නවා. ඔබ කැමතිද ඒ දරුවනුටත් මේ වගේ ආදරය කරන්න? එතකොට මේ උපාසිකාව පිළිතුරු දෙනවා, ස්වාමිනී, අනේ කොයි තරම් එකක්ද, ඒ දරුවොත් මගේ වෙනවා නම් කොයි තරම් එකක්ද කියලා මේ උපාසිකාව ප්‍රකාශ කළා. භාගතුන් වහන්සේ වදාරනවා, පින්වත් උපාසිකාවනි, මේ සැවැත්නුවර දවසකට සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර කලුරිය කරනවා කියලා ඔබ අහලා තියෙනවද? ස්වාමිනී, මේ සැවැත්නුවර සමහර දවස්වලට 10 දෙනෙකුත් මැරෙනවා. ස්වාමිනී, ස්වාමිනී, මේ සැවැත්නුවර සමහර දවස්වලට 9 දෙනෙකුත් මැරෙනවා. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස සමහර දවස්වලට මේ සැවැත්නුවර 8 දෙනෙකුත් මැරෙනවා. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස මේ සැවැත්නුවර දවසකට 7 දෙනෙකුත් මැරෙනවා. ස්වාමිනී, භාගතුන් වහන්සේ මේ සැවැත්නුවර සමහර දවස්වලදී 6 දෙනෙකුත් මැරෙන අවස්ථා තියෙනවා. ස්වාමිනී, ස්වාමිනී, භාගතුන් වහන්සේ සමහර දවස්වලදී මේ සැවැත්නුවර 5 දෙනෙකුත් මැරෙනවා. සමහර දවස්වලදී ස්වාමිනී 4 දෙනෙකුත් මැරෙන අවස්ථා තියෙනවා. සමහර දවස්වලදී ස්වාමිනී, භාගතුන් වහන්සේ 3 දෙනෙකුත් මැරෙන අවස්ථා මේ සැවැත්නුවර තියෙනවා. ස්වාමිනී, සමහර දවස්වලදී දෙන්නෙකුත් කලුරිය කරනවා මේ සැවැත්නුවර. ස්වාමිනී, සමහර දවස්වලදී එක්කෙනෙකුත් මේ සැවැත්නුවර කලුරිය කරනවා. ස්වාමිනී, කලුරිය කරන්නේ නැති දවසක් නම් නෑ ස්වාමිනී, එක්කෙනෙක් හරි දවසකට මේ සැවැත්නුවර කලුරිය කරනවා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා, එහෙනම් පින්වත් උපාසිකාවනි, ඔබට මේ කොණ්ඩේ තෙමාගෙන ඉන්න සිද්ධ වෙන එක, ඇඳුම් තෙමාගෙන ඉන්න සිද්ධ වෙන එක දිගටම කරන්න සිද්ධ වෙනවා. කවදාවත් කොණ්ඩේ තෙමා ගන්න නැතුව, ඇඳුම් තෙමා ගන්න නැතුව ඉන්න ලැබෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. එතකොටම මේ උපාසිකාවට සිහිය ඉපදුනා, අනේ ස්වාමීනි, මට
කෙනෙක්වත් එපා, එක දරුමල්ලෙක්වත් ප්‍රියමනාප එක දරුවෙක්වත් එපා කියලා ප්‍රකාශ කළා. එතකොට භාගතුන් වහන්සේ වදාන්නවා, පින්වත් උපාසිකාවනි, අපේ ආශාව නිසා තමයි මේ දුක් ශෝක කිරි වැළපී පීඩා කලකෝලාල මේ හැම දෙෙම තියෙන්නේ ආශාව නිසා, තණ්හාව නිසා. දැන් ආශාවට විවිධාකාරින් කියනවා, ලෝභය කියලා කියනවා, ආශාව කියලා කියනවා, රාගය කියලා කියනවා. මේ ඔක්කොම ආශාව, තණ්හාව. එතකොට මේ තණ්හාවෙනුයි දුක ශෝකය පීඩා ඇති වෙන්නේ. යම් කෙනෙක්ට කැමැතිවීම් ආස කරන දේවල් 100ක් තිබ්බොත් උපාසිකාවෙනි එයාට දුක් 100ක් තියෙනවා. යම් කෙනෙක්ට ආස කරන දේවල් 90ක් තිබ්බොත් උපාසිකාවෙනි එයාට දුක් 90ක් තියෙනවා. යම් කෙනෙක්ට ආස කරන දේවල් 80ක් තිබුණොත් එයාට දුක් 80ක් තියෙනවා. ඇයි මේ ආස කරන දේවල් ගන්නට දුක් තියෙන්නේ? මේ ආස කරන දේවල් ස්ථිර නැහැ. අපි ආස කරනවා අනවබෝධය නිසා, අවබෝධයක් නැති නිසා අපි ආස කරන්නේ. ඒ ආස කරන දේ අපිට ලැබුණොත් ඒක අපි පරිස්සම් කරගන්න වෙහෙසෙන්න ඕන. එහෙම උත්සාහ කරද්දිත් ඒක කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. ශෝකේ උපදිනවා, දුක උපදිනවා, හොරහතුරු ගන්නවා, ගින්නෙන් ජලයෙන් විනාශ වෙනවා. එතකොට ආස කරන නිසා දුක ඇති වෙන්නේ එහෙමයි. ඊට පස්සේ අපි කැමති දේ නොලැබුණොත් එතනත් දුකයි. අපි කැමති දේ ගොඩාක් තිබුණොත් එතකොට අපිට මොනවද තියෙන්නේ? ගොඩක් දුක් තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාරනවා, කැමති දේවල් 70ක් තිබ්බොත් එයාට දුක් 70ක් තියෙනවා. 60ක් තිබුණොත් එයාට දුක් 60ක් තියෙනවා. 50ක් තිබුණොත්, 40ක් තිබුණොත්, 30ක් තිබුණොත්, 20ක් තිබුණොත් දුක් කියලා තියෙනවද? දුක් ඒ ගානට කැමති යම් ප්‍රමාණකින්ද ඒ කැමති දේ ප්‍රමාණයට දුක් තියෙනවා. ඒ වගේම කැමති වෙන දේවල් 10ක් තිබ්බොත් එයාට දුක් 10ක් තියෙනවා. 8ක්, 9ක්, 7ක්, 6ක් මේ විදිහට අපිට කැමති දේවල් තිබුණොත් ඒ ගානට දුක් තියෙනවා. ඇයි එහෙම දුක් ඇති වෙන්නේ? අපි සිහි කළා. කැමති දේ ලැබුණා කියමුකෝ, කැමති දේ, ඊට පස්සේ අපි ආරක්ෂා කරන්න වෙහෙසෙනවා. ආසා ආරක්ෂා කරන්න වෙහෙසෙද්දීත් ඒක අපිට ඕන විදිහට පවත්වන්න බෑ. වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, හොරහතුරු ගන්නවා, ගින්නෙන් ජලයෙන් විනාශ වෙනවා, අකමැති අය ගන්නවා. ඒක ස්වභාවයෙන්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යනකොට ඒ කෙරෙහි අපි ආසාවෙන් ඒක අල්ලන් ඉන්නේ. ඉතින් ඒක ආසාව නිසා අපිට ශෝකය ඇති වෙනවා, දුක ඇති වෙනවා, පීඩාව ඇති වෙනවා. ඉතින් යම් කෙනෙක්ට ආස කරන දේවල් එකක්වත් නැත්තම් පින්නත් උපාසිකාවෙනි එයාට දුක් එකක්වත් නැහැ. ආස කරන දේවල් එකක්වත් නැත්තම් එයාට මොනවද නැත්තේ? දුක් එකක්වත් නැහැ. ඒයි දුක් නැත්තේ එයාට? එයා ආස කරන දේවල් තිබුණුතුයි ඒව ආරක්ෂා කරන්න ඕන, රැක ගන්න ඕන. එහෙම කරද්දිත් විනාශ වෙලා යන්නේ ආසාව නිසා. ආසාව නිසා මොකද වෙන්නේ? ඒවා වෙනස් වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, හොරහතුරු ගන්නකොට අපිට දුක උපදිනවා. ඊට ආස කරන දේ ලැබෙන්නේ නැති වෙනකොට දුක උපදිනවා. ආස කරන දේ තමන්ට නොලැබී වෙන කෙනෙක්ට ලැබෙනකොට දුක ඇති වෙනවා. ඉතකොට හැරුණ හැරුණ අතේ දුක් තමයි තියෙන්නේ. ඒතකොට ආස කරන දේවල් එකක්වත් නැත්තම් එයාට රකින්න දෙයක් නැහැ, ආරක්ෂා කරන්න දෙයක් නැහැ. මොන දේ සිද්ධ වුණත් එයා පීඩාවට පත් වෙන්නේ නැහැ, එයා ආස කරන්නේ නැහැ. එතකොට බලන්න අපිට කොයිතරම් පහසුවෙන් මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ මේ විසාකා මහ උපාසිකාවට දේශනා කරපු ධර්මය කොයිතරම් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්ද? නමුත් මේක අපි වරදවලා ගන්න ඉඩ තියෙනවා කෙනෙක්. එතකොට රැකි රක්ෂා නොකර, ගෙවල් දොරවල් වල කටයුතු නොකර, වෙන සමාජීය කටයුතු නොකර ඉන්න පෙළඹෙන කට්ටියත් ඉන්නවා. ඒ වරදවා අරගෙන ගෙවල් හදන්න ඕනේ නැහැ නං, රැකි රක්ෂා කරන්න ඕනේ නැහැ. ඒ නෑ, අපිට ගෙවල් පරිහරණය දැන් රහතන් වහන්සේලා කුටිවල
පරිහරණය කරනවා. එතකොට ආහාර පාන රස මිහිරි දේවල් කනවා බොනවා. ඊට පස්සේ උන්වහන්සේ සිවුරු පිරිකර පරිහරණය කරනවා. බේත්තේත් පරිහරණය කරනවා. නමුත් උන්වහන්සේ මොකද නැත්තේ? ඒව පරිහරණය කරනවා. පරිහරණය කරන්නේ උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ අර්ථය සලකලා. දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට පනවන ප්‍රත්‍යවේක්ෂා කරලා දානි වළඳන්න. ප්‍රත්‍යවේක්ෂා කරලා කුටිසෙනසුම් පරිහරණය කරන්න. ප්‍රත්‍යවේක්ෂා කරලා බෙහෙත්ේත් පිරිකර පරිහරණය කරන්න. ප්‍රත්‍යවේක්ෂා කළා. එතකොට ඒකේ අර්ථය සලකලා. දැන් කුටියක් පරිහරණය කරන්නේ සීතල දුරු කරගන්න, උෂ්ණය දුරු කරගන්න, මැසිම දුරුවන්ගෙන් අව්වැසි ආදීන් ඉර්තුන්ගෙන් ඇති වෙන පීඩා දුරු කරගන්න. නොඑක අරමුණු වලට යන්න නොදී මේ හිත ඒක අරමුණක තබා වාසය කරගන්න කියලා අදහසින් තමයි කුටි පරිහරණය කරන්නේ. සිවුරු පිරිකර පරිහරණය කරන්නේ, බේත්තේත් පරිහරණය කරන්නේ, සිව්පසය පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමින්. එතකොට උන්වහන්සේ අර්ථයට පමණයි. අර්ථය සලකලා විතරයි ආහාර ගන්නේ. අර්ථය සලකලා විතරයි කුටිය පරිහරණය කරන්නේ. බේත්තේත් පරිහරණය කරන්නේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. එතකොට උන්වහන්සේ පරිහරණය කරනවා. නමුත් ආසාව නැහැ. ඇල්ම උන්වහන්සේ, එතකොට ඇල්ම තණ්හාව තියෙන භික්ෂුවක් වුණත් මේ විදිහට මේ සිව්පසය පරිහරණය කරද්දී උන්වහන්සේට ඒ සිව්පසය කෙරෙහි තියෙන තණ්හාව යම් කලකදී බැහැර කරගන්න ලැබෙනවා. එතකොට ඔබටත් පුළුවන්, ඒ කියන්නේ අර්ථය සලකලා. එතකොට අපි රැකී රක්ෂා කළ යුතු වෙනවා. ගෙවල් දොරවල් හදන්න ඕන, යාන වාහන ගන්න ඕන, අර්ථය සලකලා. අර්ථය සලකර කරද්දී අපි එතකොට අර්ථයකටයි, ඒ කියන්නේ ඒකින් වෙන ප්‍රයෝජනය සලකලා තමයි අපි යම පරිහරණය කරන්නේ. ඊට එහා නැහැ. ආසාවෙන්නේ. එතකොට එහෙම කරනකොට ආසාව දුරු කර ගැනීම භාග්‍ය කලකදී උපදිනවා. එතකොට නිවැරදිව අපි මේ ධර්මයේ තේරුම් ගත්තොත් අර අපි එක එක දෙයට ආස කරන හිත මොකද කරන්නේ? පාලනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් මේ ධර්මය අහපු කෙනා තේරෙනවා. එතකොට මේ ලෝකේ ආණ්ඩුව වැරදි නිසා, ස්වභාවික විපත් නිසා, වෙනයම්මගේ වෙන කරුණු නිසා නෙමෙයි අපිට මේ දුක් පීඩා තියෙන්නේ. අපි පෙර භවයේ සකස් වෙලා තිබුණා, ඒ නිසා ඉපදුනා. ඉපදෙස නිසා දැන් අපේ හිතාසේ තණ්හාව තියෙනවා, ආසාව වැඩ කරනවා. ඉතින් ඒ නිසායි අපිට දුක් තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට අපිට දුක් ඇති වෙන හරි දේ තේරුම් ගත්ත කෙනා එයා හිමින් හිමින් මේ ධර්මයේ පුරුදු කරනකොට එයාට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම යම් කලකදී මේ ආසාව හිතෙන් බැහැර කරලා දාන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා, පින්නත් උපාසිකාවනි, යම් කෙනෙක්ට ආස කරන දේවල් එකක්වත් නැත්තම් එයාට දුක් නෑ, එයාට ශෝක කිරීම නෑ, එයාට කෙලෙස් දුහුවිලි නෑ. දැන් දුහුවිලි ගොඩක අපි ඉන්නවා. අපහසුද? අපහසුද? අපි අපහසුයි. දුහුවිලි නැති තැනක ඉන්නවා, ඉතාම පහසුයි. අන්න ඒ වගේ හිත ආසාවන්ගෙන් දුහුවිලි වගේ නැగి නැగి එනවා හිත ඇස්සේ ආසාව. එතකොට පහසුවක් නෑ, අපහසුයි. කෙලෙස් දුහුවිලි නැත්තම් ඉතාම පහසුයි, සංසිඳිලා නිවිලා හිත. ඉතින් ආසාව නැත්තම් එයාට කෙලෙස් දුහුවිලි නෑ, පීඩා නෑ, සංසිඳුණු සිතින් වාසය කරනවා. ඉතින් ඒ රහතන් වහන්සේගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ තන ප්‍රකාශ කරන්න. ඉතින් මේ කාටද මේ ධර්මය ප්‍රකාශ කළේ? සෝතාපන්න වෙච්ච භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවිකාවකට. නියත වශයෙන්ම සතර අපාය වැටෙන්නේ නැති, නියත වශයෙන්ම නිවන අවබෝධ කරන උපාසිකාවට ශ්‍රවණය කළේ. බලන්න, සෝතාපන්න වුණාම බැහැර වෙලා යන්නේ කොහේ? උපදින්න තියෙන අකුසල්ද? නිරේගාමී රාගය, ద్వේෂය, මෝහය, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මේවා තමයි බැහැර වෙන්නේ. එතකොට යාගේ යම් ආසා හිතේ තියෙනවානේ. දැන් ළමයින්ට ආස කරානේ, ආස කරා. එතකොට ළමයින්ට ආදරය කරා, ආසාව තියෙනවා. ආසාව බැහැර වෙලා යන්නේ සම්පූර්ණයෙන්ම අරහත්වේදී. එතකොට ඔබ තේරුම් ගන්න, අපිට මේ දුක් පීඩා ශෝක තැවුල් ඔක්කොම උපද්දවන්නේ අපේ හිතාස තියෙන තණ්හාවෙන්, ආසාවෙන්, ලෝභයෙන්. ඉතින් මේ ධර්මය පිළිගත්ත කෙනා එතකොට එයා උත්සාහ කරනවා ආසාවන් අඩු කරලා යම් නුවණින් විමසලා යමක් පරිහරණය කිරීමේ ස්වභාවය උපදව ගන්නවා. යම් භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරමින්
මේ සිව්පසය පරිහරණය කරන වගේ එයත් තේරුම් ගන්න අර්ථය සලකලා යමක් පරිහරණය. එතකොට ආසාව අඩු කර ගැනීම ලාභයට උපදිනවා. එතකොට අපි ඔබ අප සීල දෙනාම තේරුම් ගනිමු මේ විසාකාමා උපාසිකාවට වදාළ මේ උතුම් සූත්‍ර දේශනා මුල් කරගෙන අපගේ ජීවිතයට මේ ආසාව හිත කලම්බන්න, දුක් උපද්දවන, ශෝකේ උපද්දවන මේ ආසාව අපි අඩු කරගෙන නුවණින් සලකලා අර්ථයේ සලකලා යමක් පරිහරණය කරමින් මේ තණ්හාව ආසාව දුරු කරගෙනමින් අපේ ජීවිතයට භාගතුන් වහන්සේගේ රැකවරණීය ආරක්ෂාව මේ ධර්මයේ පුරුදු කිරීමෙන් සලස ගන්න ඕනා කියලා හැම දිනම සාදුනාදයක් පවත්වන්න. හැම දිනාට තෙරුවන් සරණයි.